සමාජ සංගායනා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් මේ සතියග ඊතාම ශ්‍රද්ධානුසාරීව සමාජ සංගායනාවකට සූදානම් වෙන්නේ. එතකොට මේ සමාජ සංගායනාවේම අර්ථය තමයි වඩා යහපත් මිනිස්සෙක් ගොඩනගන එක. කියන්නේ බුද්ධ ශාසනය ඇතුළේ නම් ඊතා සුන්දර බෞද්ධ ශ්‍රාවකයෙක් මතු කරන එක. ඕනෑම ආගමකට අදාළ ඒ ආගමික දාර්ශනික කතාව ඇතුළේ නැගී සිටින්ට පුළුවන් දක්ෂ ශ්‍රාවකත්වයක් අපේක්ෂා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විශාල අනුග්‍රහයක් ශ්‍රාවකත්වයට. ඒතර බුදුරජාණන් වහන්සේ අදට 2600කට එහා පැත්තේදී මතුකොට වදාළ දේශනාව බෞද්ධයා වෙනුවෙන් මතුණා කියන එක කියන්න බෑ. මොකද ඒ වෙනකොට බෞද්ධයෝ හිටියේ නෑ. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව බහුතරයක් විවෘත වුණේ බ්‍රාහ්මණ මතවාදීන්ට. එතකොට ඒ බ්‍රාහ්මණ මතය තමයි බරපතල විදිහට එසවිලා තිබුණේ. බමුණු සම්ප්‍රදායට තමයි ඒ කාලේ ලොකු ගෞරවයක් ගියේ. ඉතින් මෙහෙම වෙලාවක බුදුරජාණන් වහන්සේ විසින් මතුකොට වදාළ ධර්මයේ ස්මතු කරපු පණිවිඩය සෑම අතින්ම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ස්මතු වෙච්ච ධර්මය සෑම අතින්ම පුද්ගලයා සුවපත් කිරීම පිණිසමයි මතු වුණේ. වෙන දෙයකට නෙමෙයි. එතකොට දැන් පුද්ගලයා සුවපත් කිරීමට නම් ධර්මයේ මතු වුණේ මේ සුවපත් වීම පිණිස අවකාශයේ ගොඩනගා ගන්න දක්ෂ පුද්ගලයෙකුට එයා ඕනෑම ආගමික මතවාදයක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. සුවපත් වීම බලාපොරොත්තු වෙනවා නම් අපේක්ෂා කරනවා නම් සුවපත් වීම පිළිබඳව අදහසක් තියෙනවා නම් ඒ සුවපත් වීම පිළිබඳව අදහසක් තියෙන ශ්‍රාවකයා සුවපත් වීම පිණිස ධර්මය පාවිච්චි කරන්න ඕනේ. ධර්මයේ පරිහරණය කරන්න ඕනේ. එතකොට මේ ධර්මයේ පරිහරණය කරන කෙනාට ධර්මයේ තමන්ගේ ජීවිතය ඇතුලේ පරිහරණය කරන කෙනාට ධර්මය කරන යෝජනාවලිය එක යෝජනාවක් නෙමෙයි ධර්මය කරන ධර්මය කරන යෝජනාවලිය අභ්‍යන්තරික සුවපත් වීම පිණිස සෑහෙනවා. ධර්මයක් නැති කෙනෙකුට සුවපත් වීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. පින්වත්නි හොඳට කල්පනා කර බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා සුවපත් වීම අපේක්ෂා කරනවා නම් ඒ සුවපත් වීම පිණිස ආර්ය මාර්ගය කියලා එකක් භාග්‍යතුන් වහන්සේ අනුදැනවදාලා. එතකොට අද තියෙන ප්‍රශ්නේ තමයි සුවපත් වීමේ පිණිස රෝගී වෙච්ච බව දන්නේ. දැන් සුවපත් වීමේ අර්ථයට යන්නේ නිරෝගී කෙනෙක් නෙමෙයි රෝගී කෙනෙක්. එතකොට දැන් මේ අපේ ඇතුළ ලෙඩ වෙලා කියලා අපි දන්නේ නැහැ. අපේ අභ්‍යන්තරය තුවාල සහිතයි කියලා අපි දන්නේ නැහැ. එතකොට ඒ නිසා සුවපත් වීමේ අර්ථයකට අපි එකතු වෙන්නේ නැහැ. සුවපත් වීමේ අර්ථය අපේ ප්‍රධාන එකක් වෙන්නේ නැහැ. එනම් පින්වත්නි හොඳට මතක තියාගන්න එක දෙයක්. මොකද්ද? සුවපත් වීම අපේක්ෂා කරනවා නම් යම් ශ්‍රාවකෙක් සුවපත් වීම අපේක්ෂා කරනවා නම් එයා ලෙඩ වෙලා බව අඳුන ගන්න ඕන. එතකොට ලෙඩ වෙච්ච කෙනෙකුට
සුවපත්වීම පිණිස උවමනාවක් එනවා. දැන් අද ලෙඩ වෙලා කියලා මිනිස්සු දන්නේ නැහැ. දැන් සාමාන්‍ය කෙනෙක් මොන වගේද ලෙඩ වෙන්නේ? කෙලෙස් වලින්. අපේ ආතුර භාවය තියෙන්නේ කෙලෙස් පදනම් කරගෙන. එතකොට දැන් අපි කෙලෙස් සහගතව ලෙඩ වෙච්ච කමක්, කෙලෙස් සහගතව ආතුර වෙච්ච කමක්, කෙලෙස් සහගතව අනාතකමක් තියෙනවා. එහෙම අනාතයි කියලා අපි දන්නේ. අපි හිතනවා අපි සනාතයි කියලා. දැන් සාමාන්‍ය අපි අපේ ජීවිතය ඇතුලේ අනාතයි කියලා අපි දන්නේ. අපි හිතාගෙන ඉන්නවා අපි හරි බොහොම සනාතයි කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට දැන් අපි සනාතයි කියලා හිතාගෙන හිටියට අපිට මහා බරපතල අනාතකමක් පවතිනවා. නමුත් අපි දන්නේ අනාතයි කියලා. එතකොට මේ අනාත වෙච්ච කෙනා අනාත වෙච්ච එක ගැන බුද්ධ ශාසනය ප්‍රශ්න කරන්නේ නැහැ. දැන් අපි තුමු කෙනෙක් අනාතයි කියලා. ඒ අනාතකමට බුද්ධ ශාසනය ගරහන්නේ ප්‍රශ්න කරන්නේ නැහැ. බුද්ධ ශාසනය ප්‍රශ්න කරන්නේ මොකටද? බුද්ධ ශාසනය ප්‍රශ්න කරන්නේ ඒ අනාත වෙච්ච පුද්ගලයා සනාත කිරීමට. ඒතර ඕනම කෙනෙක් අනාත වෙන්න පුළුවන්. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඕනම කෙනෙක් අනාත වෙන්න පුළුවන්. දැන් පැවිදි අය අනාත වෙන්නේ නැද්ද? වෙනවා. මම දැකලා තියෙනවා මේ පුදුම තරම් ගුණධර්ම දියුණු කරගෙන හිටපු සමහර ස්වාමින් වහන්සේලා මේ අපිට පේන මානිය පුදුම ගුණධර්ම තිබ්බ ඇත්තටම. හොරි සිල් ගුණධර්ම රැකගෙන පිළිවෙත් පුරාගෙන හිටපු සංඝයා සමහර අය. ඒ ඔන්න ටික කාලයක් යනකොට මොකාක් හරි දෘෂ්ටියකට අහුවෙලා යනවා. මොකාක් හරි දිට්ටියකට අහුවෙලා යනවා. ඒතර මේ මොකාක් හරි දෘෂ්ටියකට අහු වුණාට පස්සේ ඒ ශ්‍රාවකයා අර දිට්ටිය තුල අතරමං වෙනවා. ඒ දෘෂ්ටිය තුල අනාත වෙනවා. ඒ දිට්ටිය තුල අනාත වුණාට පස්සේ ඒ දෘෂ්ටිය තුල අනාත වෙච්ච කෙනා මොකද වෙන්නේ? ඒ දිට්ටි සම්පන්නකම ඇතුළේ අර දිට්ටිගත වීම ඇතුළේ අනාත වුණාට පස්සේ ඒ දෘෂ්ටිය තමන් ඔසව ගන්නවා. දැන් සමහර අය ඉන්නවා ඔය මෛත්‍රී භාවනා වගේ භාවනා දියුණු කරගෙන යනකොට හැට පේන්නේ නැති ජීවීන් සම්බන්ධ විවිධ සංවේදනා දැනින්න ගන්න. ඒක බණ භාවනා කරන අය බුද්ධ ශාසනය පිළිබඳ පළල් පරිචයක් තියෙන ඕන කෙනෙක් දන්නවා. ඒ කියන්නේ මොනවද දන්නේ? ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවට වඩා අතීන්ද්‍රිය ලෝකයේ ඇතුළේ ඉන්ද්‍රිය සීමාවට එහා පැත්තේ ජීවි කොටාසෙන් විවිධ තල ඇසුරු කරගෙන ඉන්නවා කියලා. තොන්න ටික කාලයක් භාවනා වගේ එකක් දියුණු කරගෙන යනකොට අර ඉන්ද්‍රිය අත්දැකීම අභිභවණී කරපු සමහර සංවේදනා දැනෙන්න පටන් ගන්නවා. සමහර සංවේදනා අපට දැනෙන්න පටන් ගන්නවා. ඒතර මේ සමහර සංවේදනා අපිට දැනෙනකොට අපිට ඒක හරිය අලුත් එකක් නේ. ඒක අපි අහින් අත්දකපු ඒවා නෙමෙයි. ඊට පස්සේ ඒවා ගවේෂණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආතුල අර ඒ දෘෂ්ටියට බැස ගන්නවා. අභිනන්දනය කරනවා විතරක් නෙමෙයි, එක්කන කතා කරනවා විතරක් නෙමෙයි, අජ්ජෝසාය තිට්ටති. ඒ දෘෂ්ටියට මොකද කරන්නේ? බැස ගන්නවා. ඊට පස්සේ යාට පේනවා ඒ අය කොහොමද මිනිස්සු එක්ක සම්බන්ධතා පවත්වන්නේ, යාළගේ චර්යා කොහොමද, ඔවා හොයන්න ගන්නවා. එතකොට යම මනෝප්‍රාන්තික තත්ත්වයක් නෙමෙයි, සමහර ඒවා හැම භාවනාවේ අත්දැකීම් වලින් ලබාපු සමහර සිද්ධි හොයාගෙන යන්න ගන්නවා. එතකොට ඔන්න එයා හොයාගෙන යනවා. හොයාගෙන යනකොට එයාට සමහර ඒවා මුණ ගැහෙනවා. එතකොට මේ සමහර දේවල් එයාට මුණ ගැහුණාම එයා බොහොම පරිස්සමට විමසලා බලනවා. ඊට පස්සේ ඒවා හොයාගෙන යනකොට ඔන්න දැන් අර ධර්මාර්ථය ඇතුලේ දිට්ටි සම්පන්නකමට අර්ථේ නැහැ, දිට්ටි ගත වෙලා වෙන දෘෂ්ටියකට අහුවෙලා ඒ දෘෂ්ටිය හඹාගෙන යනවා. ඊට පස්සේ යාට පේනවා මේ සමහර අමනුෂ්‍යෝ, දැන් මම උදාහරණයකට කියන්නේ සමහර අමනුෂ්‍යෝ මිනිසුන්ට පව බලපෑම් කරනවා කියලා. එතන එයා මොකද කරන්නේ? දැන් අර සමහර අමනුෂ්‍යෝ මිනිසුන්ටත් බලපෑම් කරනවා කියලා දැනෙනකොට එයා කරන්නේ, එහෙම මිනිසුන්ටත් බලපෑම් කරනවා නම් අමනුෂ්‍යෙක්, ඒ අමනුෂ්‍යයා පිළිබඳව එයා හොයන්න ගන්නවා. ඒ මිනිස්සු ගැන හොයන්න ගන්නවා. ඊට පස්සේ යාට පේනවා මේ ධර්මාර්ථය ඇතුළේ විසඳුම් පේනවා. ධර්මයේ තුල විසඳුම් පේනවා. දැන් බටහිර ලෝකෙට නම් ඔක්කොම මානසික රෝගී ඉන්නේ. නමුත් ධර්මයේ ඇතුළේ යාට විසඳුම් පේනවා. එතන මොකද කරන්නේ? ඒ ධර්මයේ ඇතුළේ විසඳුම් පේනකොට එයා ඒ ධර්මයේ ඇතුළේ ඒවා විසඳන්න යනවා. දන්නේම නැතුව කට්ටඩියක් ගන්නට වැටෙනවා. මම දැකලා තියෙනවා සමහර පැවිදි වෙච්ච අය කට්ටඩිය ගන්නට වැටිච්ච ඒවා. එහෙනම් මතක තියාගන්න එක දෙයක්. මේ ධර්මාර්ථය ඇතුළේ ඇත්තට මෙහි මට්ටමට වැටෙන්නේ භික්ෂුවක් වුණත් ඇත්තටම මූල්‍යම ඉලක්ක වෙනුවෙන් නෙමෙයි. එයා භාවනාමය වශයෙන් ගොඩනගාගත්ත දැනුම ඇතුළේ යහපතක් කරන්න ඕන කියලා. නමුත් තමන්ට අවිච්ච අයහපත එයාට පේන්නේ නැහැ. තමන්ට මොනතරම් අයහපතක් වුණාද කියලා එයාට පේන්නේ නැහැ.
එතකොට යහපත අයහපත හරි ලස්සනට ගන්න ඕන ශ්‍රාවකයා. එතකොට යහපත යහපත හැටියටත් අයහපත අයහපත හැටියටත් ගන්න බැරි නම් අනාථ වෙනවා. පැවිද්දෙක් උනත් දෘෂ්ටිවල ඊට පස්සේ ඒ දෘෂ්ටිවලට අහුණාට පස්සේ ධර්මාර්ථේ නැහෙනි. ආයෙත් සුපුරුදු කෙලෙස් වැඩෙන්න ගන්නවා. එතකොට ආයෙත් සුපුරුදු කෙලෙස් වැඩෙනකොට මොකද වෙන්නේ? ඒ සුපුරුදු කෙලෙස් ටික වැඩෙනකොට එයා ඒ කෙලෙස් සහගතව අරුතක් හොයාගෙන යනවා කෙලෙස් වලට. සාමාන්‍ය රාගේ නිරුද්ධ කරපු අය නෙමෙයිනි. රාගේ නිරුද්ධ කරන්න ආපු අයනේ. නිස්සරණයට පත්විච්ච අය නෙමෙයි, නිස්සරණයට පත් වෙන්න ඕන කියලා හිතන අයනේ. නිස්සරණයට පත් වෙනකන් අපිට පිළිසරණක් නැහනේ, රැකවරණයක් නැහනේ. නමුත් එයාට අදහසක් තියෙනවා නිස්සරණයට පත් වෙන්න ඕන කියලා. එතකොට දැන් නිස්සරණයට පත් වෙන්න ඕන කියලා හිතාගෙන යා ධර්මාර්ථයට ඇවිල්ලා ධර්මාර්ථයෙන් බැහැර වෙලා දික්ටිගත වෙලා ඒ දෘෂ්ටිය නඩත්තු කර කර ඒ දෘෂ්ටියට සාධනීය විදියට ලෝකෙට යහපතක් කරන්න ඕන කියලා හිතාන යනවා. දන්නේම නැතුව අමාරු වැටෙනවා. ඊට පස්සේ යා දන්නේම නැතුව අමාරු වැටලා යා මොකද කරන්නේ? ආයෙත් උඩ දන්නේම නැතුව අමාරු වුණාම අමාරු වැටුණාම ධර්මාර්ථය නැති වුණාට පස්සේ ආයෙත් මොකද වෙන්නේ? අර කෙලෙස් ටික නැගිටින්න පටන් ගන්නවා. යම්කිසි කෙලෙස් වල සංසිඳීමක් තිබුණා පරිපූර්ණ වශයෙන් නෙමෙයි, චිත්ත විමුක්තිය පඤ්ඤා විමුක්තිය පදනම් කරගෙන මිදීමක් නැහැ. නමුත් අර කෙලස් ටික නැගිටින්න ගන්නවා. එතකොට අර කෙලස් ටික නැගිටිනකොට ඒ කෙලස් ටික නැගිටින වෙලාවේ එයා ඒ කෙලස් වලට ප්‍රතිචාර දක්වන්න ගිහින් ආයෙත් සමහර විට ගිහි බවට, ආයෙත් විවාහ වෙච්ච ජීවිතයකට පැවිද්දෙක් වැටෙනවා. එතකොට මේ පැවිදි ජීවිතය ඇතුලේ එයා දක්ෂ වුණේ නැහැ. එතකොට පැවිදි ජීවිතය ඇතුලේ අපිට දක්ෂ වෙන්න බැරි වුණොත්, පැවිදි ජීවිතය ඇතුලේ දක්ෂතාවය ගොඩනඟා ගන්න බැරි වුණොත්, ඒ දක්ෂතාවය කියලා කියන්නේ දිට්ටි සම්පන්න වෙනකම. එතකොට දිට්ටි සම්පන්නකම නැති වුණොත් ධර්මාර්ථය ඇතුලේ උනත් දෘෂ්ටි වලට අහුවෙලා අමාරු වෙටෙන්න පුළුවන්. පැවිද්දෙකුත් එහෙමනම් සාමාන්‍ය ගිහියෝ ගැන මොන කතාද පින්නොත්නි? පැවිද්දෙකුත් එහෙම අනාථ වෙනවා නම් ගිහියෝ ගැන කතා කරන්න දෙයක් නැහැ. අද වෙලා තියෙන්නේ අද මේ කෙලෙසුන්ගේ වැඩි බහුලත්වයට වර්ධනයට ප්‍රඥාව දුර්වල වෙලා තියෙන්නේ. ඒතර අපේ ප්‍රඥාව මෝරලා නැහැ. අපිට තියෙන්නේ කොහොම නොමේරු ප්‍රඥාව. අපිට තියෙන්නේ මෝරපු ප්‍රඥාවක් නෙමෙයි. අපිට තියෙන නොමේරු ප්‍රඥාවක්. ඒක මෝරලා නැහැ. එතකොට මේ ප්‍රඥාව මෝරලා නැතිකමට අපිට මොකද වෙන්නේ? ඒ නොමේරු ප්‍රඥාව මෝරන රටාව දන්නේ නැහැ. දැන් වර්තමානයේ විවිධ දැනුම් පරාස තියෙන්න පුළුවන්, විවිධ බුද්ධි මට්ටම් තියෙන්න පුළුවන්. නමුත් අපිට නැත්තේ මොකද්ද? ප්‍රඥාව මෝරලා නැහැ. එතකොට මේ ප්‍රඥාව මෝරලා නැති වුණාම මොකද්ද වෙන්නේ? නොමීරු ප්‍රඥාවක් නම් තියෙන්නේ, ඒ නොමීරු ප්‍රඥාවක් තියෙන තැනක ඕනම වෙලාවක ප්‍රඥාව මිය යන්න පුළුවන්. ප්‍රඥාව දුර්වල වෙන්න පුළුවන්. ඒ තියෙන ප්‍රඥාවත් ආතුර වෙන්න පුළුවන් නොමීරු ප්‍රඥාවක් තියෙන නිසා. එතකොට දැන් මේ අපිට තියෙන නොමීරු ප්‍රඥාවක් නම් ඒ ප්‍රඥාව මෝරණ රටාවට ධර්මයේ පාවිච්චි කරන්න අපි දක්ෂ නැහැ. වර්තමානයේ බෞද්ධයා මුහුණ දෙන විශාලම අර්බුදය ඒක තමයි. විශාල අර්බුදයක් ඒක. ඒක පොඩි පහේ අර්බුදයක් නෙමෙයි. ඒක මහා විශාල අර්බුදයක්. එතකොට දැන් ප්‍රඥාව මෝරලා නැත්තම් ප්‍රඥාව මෝරන්නේ කොහොමද කියලා යා හොයන්නේ. දැන් ප්‍රඥාව මෝරලා නැත්තම් ප්‍රඥාව මෝරණ එකට මොකද කරන්නේ? එක්ක පහන් පත්තු කරනවා. දැන් මට මතක එක හාඳුරු කෙනකින් මං ඇහුවා, ඔය කාලේ අපිට ධර්මී හොයන කාලේ, ධර්මී විමසන කාලේ, ධර්ම ඉගෙන ගන්න කාලේ මං ඇහුවා, ස්වාමීනි මේ ප්‍රඥාව වඩන්නේ කොහොමද කියලා. එතකොට ඒ හාඳුරුව මට දුන්න උත්තරේ තමයි, ඕකට හොඳම දේ තමයි හැමදාම පහන් පත්තු කරන්න කිව්වා. එතකොට දැන් පහන් මට තිබ්බ ප්‍රශ්නේ තමයි පහන් කොච්චරක් පත්තු කරන්න ඕනද ප්‍රඥාව මෝරන්න? පහන් 100ක්, 1000ක්, 84000ක්? පින්වත්නි, පහන් පත්තු කරපු වෙලාවක නෙමෙයි, ඉරපායා ඇති වෙලාවකවත් ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාව නොමීරු මට්ටම නම් තියෙන්නේ, ප්‍රඥාව ලදරුයි නම් එයා මොකද කරන්න ඕනේ? ප්‍රඥාව ලදරුයි නම් ප්‍රඥාව මෝරණ රටාවට අභ්‍යන්තර ප්‍රත්‍ය විමර්ශනය කරන්න ඕනේ. නොමීරු ප්‍රඥාවක් නම් තියෙන්නේ
ඒ නොමේරු ප්‍රඥාව මෝරණ මට්ටමට ඇතුළාන්තේ විමසන්න ඕන. ඇතුළාන්තේ විශ්ලේෂණය කරන්න ඕන. ගැඹුරින් තමන් ඇතුළාන්තය විශ්ලේෂණය කළ බලන්න ඕන. නැත්තම් බෑ පින්වත්නි. කවදාවත්ම බෑ මේ ප්‍රශ්නිය සඳහන්ද. එතකොට එහෙනම් හොඳට මතක තියාගන්න එක දෙයක්. මොකද්ද? ප්‍රඥාව මෝරන්නේ, ඒ කියන්නේ අපි තුල පවතින ප්‍රඥාව මෝරන්නේ කොහොමද? ප්‍රඥාව මෝරන්නේ ප්‍රධාන දෙයක් තියෙනවා. මොකද්ද? සුතමය වශයෙන් වාක්‍යෝතුන් වහන්සේ වදාළ නිර්මල බුද්ධ වචනය අහන එක. ඒ නිසා මේ ප්‍රඥාව මෝරණ ආකාරයට මූලික සංසිද්ධිය ගොඩනගන්න ඕනේ. මොකද්ද? ශ්‍රුතමය වශයෙන් ප්‍රඥාව මතු කරන්න. ඒතකොට සුතමය කියන්නේ වුණා හරි බණ අහනවා කියන එක නෙමෙයි. ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද සතර සතිපට්ඨාන සතර සම්‍යප්ප්‍රදාන වීරිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආදී ධර්ම කොටාස පදනම් වෙච්ච දේශනාව අහන්න ඕනේ. ඒ ධර්ම කොටාස පදනම් වෙච්ච දේශනාව අහන්න ඕනේ. ඒ ආර්යෂ්ටාංගික මාර්ගයේ පදනම් වෙච්ච දේශනාව අහන්නේ නැත්නම් කවම කවදාකවත් නැගිටින්න බෑ. කිසි දවසක නැගිටින්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න එක දෙයක්. ප්‍රඥාව මෝරණ රටාවට තමන් ධර්මය තමන්ගේ කල්යාණ මිත්‍රය කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. මොකද ඒකට අපිට සමහරට සෑහෙන කාලයක් යයි. අපිට මේ එක බණක් අහලා බණ දෙකක් අහලා අපේ ප්‍රඥාව මෝරන්නේ නැහැ. හැමදාම අපි පුළුවන් තරම් බණ අහන්න ඕන. දැන් බලන්න මේ හිරු නාලිකාවේ උදේට හැමදාම විවිධ ස්වාමීන් වහන්සේලා විවිධ දේශනා කොටස් මතු කරනවා. ඊයේත් ඇහුවා කියලා අද TV එක වහලා දාන්න එපා. ගිය සතියේත් ඔය හාමුදුරන්ගෙන් බණ ඇහුවා මේ සතියේත් යනවා කියලා වහලා දාන්න එපා. එකම බණ වුණත් නැවත නැවත අහන්න පින්නවත් නී. කවදාවත් ධර්මය ඔබගේ කෙලෙස් අවුස්සන්නේ නැහැ. දැන් මොනතරම් කෙලෙස් අවුස්සන දේවල්ද අපිට පේන්නේ? මොනතරම් කෙලෙස් අවුස්සන අත්දැකීම් වලද අපි එකතු වෙන්නේ? නමුත් ධර්මයේ කවතාවත් ඔබේ රාගය නැගිටවන්නේ නැහැ. ද්වේෂය අවුස්සන්නේ නැහැ. කවුරු, ඒ කියන්නේ දේශනාව තුළ යම් කෙනෙකුට ද්වේෂය මතුවෙනවා නම්, ඒ කියන්නේ කවුරු හරි කෙනෙකුට ධර්මය අහනකොට ද්වේෂය එනවා නම්, ධර්මය අහන එක ඇතුලේ ඒකෙන් තියෙන්නේ එක දෙයයි. මොකද්ද? ධර්මය අහගෙන ඉන්නකොට දේශේනවා නම් ඒ භික්ෂුව කියන්නේ එයාගේ කතාවක් මිසක් භාගතුන් හසික කතාව නෙමෙයි. වෙනත් හොඳට මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ වදාළ කතාවට අපිට ව්‍යාපාදයේ කියන ධර්මය හටගන්නේ. කාම ඡන්දේ කියන එක හටගන්නේ. කාම සංඥාවයි දෝමනස්සේටයි ධර්මය ආමන්ත්‍රණය කරන්නේ. කාම සංඥාවේ යථා ස්වභාවයේ මතු කර කර කාම සංඥාවලින් සිත මුදවා ගැනීම ගැනයි ධර්ම කතාව. දෝමනස්සේ මතු නොකොට දෝමනස්සෙන් සිත ගලවා ගන්නටයි ධර්ම කතාව මතු වෙන්නේ. දැන් ධර්මයේ ඇහුතුලේ දෝමනස්සයක් හට ගන්නවා නම් එක්කෝ එයා ධර්මයේ ඇල්ලුවේ වැරදි විදියට, එක්කෝ අරයා කිව්වේ ධර්මයේ වැරදි විදියට. ධර්මාසනේ වාඩි වෙලා භික්ෂුවකට පුළුවන් Tamanගේ පුද්ගලික කතාව කියන්න. එහෙම කියන අය නැද්ද ඕන තරම් ඉන්නවා. ඒ නිසා මෙතන මේ සුතමය පඤ්ඤා, සුතමය වශයෙන් ප්‍රඥාවක් මතු කරන්න ඕන. මොකද ඒක ඇයි සුතමය වශයෙන් ඕන? අපිට තියෙන බොහොම නොමීරු ප්‍රඥාවක්. එතකොට නොමීරු ප්‍රඥාවක් තියෙනකොට ඒ නොමීරු තත්ත්වයක් නම් තියෙන එකට උපකාරාර්ථයක් ඕන. මොකද්ද? නොමීරු මට්ටම තියෙන ඕනම වෙලාවක උපකාරාර්ථය අවශ්‍යයි. නොමීරු මට්ටම තුළ උපකාරාර්ථය නැති වුණොත් එයා නැසෙනවා, එයාගේ ප්‍රඥාව වෙනසෙනවා, එයාගේ ඇතුළාන්තේ වෙනසෙනවා. ඔගොල්ලෝ දැන් දන්නව නේද නොමේරු ලදරු ඒකකය කියලා එකක් තියෙනවද රෝහල්වල? ඒ නොමේරු ලදරු ඒකකයට දාන්නේ කොහොම ළමයිද? මෝරපු නැති ළමයි. නිසියාකාරයේ දරුවා මාස ගණනක් වැඩිලා නැති ළමයි. විවිධ ආබාධ සහිත අය, දුර්වල අය තමයි නොමේරු ලදරු ඒකකයට දාන්නේ. ඒ කියන්නේ නොමේරු නිසා ඒ දරුවා බිහි වුණ ගමන් අම්මගේ අතට හම්බෙන්නේ නැහැ. එතකොට අර මව් උණුසුම සාපේක්ෂව ගොඩනගාපු තාක්ෂණික මෙවලම් වලින් සන්නද්ධ වෙච්ච පුංචි කුටීරයකට තමයි දරුවෙක් යොමු කරන්නේ. එතකොට යා ඒ කුටීරය ඇතුලේ සැලකිය යුතු කාලයක් වෛද්‍ය අධීක්ෂණයේ යටතේ, රෝහලේ අධීක්ෂණයේ යටතේ අනුග්‍රහයක් එක්ක යා ඉන්නවා. අනුග්‍රහයත් එක්ක තමයි මාස ගාන සති දෙක තුන හතර ඉන්නේ. ඇයි යා එහෙම ඉන්නේ? එයා එහෙම ඉන්නේ වෙන දෙයකට නෙමෙයි. එයා නොමේරුයි, මෝරලා නැහැ.
එතන මෝරල නැති වෙලාවට උපකාරාර්ථය අත්‍යවශ්‍යයි. එහෙනම් දැන් අපේ ප්‍රඥාවත් නොමීරු මට්ටමේ නම් තියෙන්නේ. ඒ නොමීරු මට්ටමේ ප්‍රඥාව මිය යන්ට අවකාශය හරිම වැඩි. ඒ කියන්නේ අපිට මේ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය මෝරල නැත්තම් ඒ මෝරල නැති නිසා තියෙන ප්‍රඥාව නැසෙන්න තියෙන අවකාශය හරිම වැඩි. එතකොට තියෙන ප්‍රඥාව නැසෙන්න තියෙන අවකාශය හරි වැඩි නිසා ප්‍රඥාව නොනැසී පවතින්නට නම් ප්‍රඥාව නැසින් නැතුව තියාගන්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕන පින්වත්නි? ඒත් අපි තුල පවතින ප්‍රඥාව නොනැසී පවතින්නට නම් නොනැසී පැවැත්ම පිණිස උපකාරයක් වමනා කරනවා. හරියට නොමේරු ලදරු වේකකේට මෝරපු නැති දරුවෙක් යොමු නොකළොත් ඒ දරුවා මිය යන්න පුළුවන්. නොමේරුකම හේතු කරගෙන. අන්න ඒ වගේ පින්වත්නි ප්‍රඥාව නොමේරු නිසා උපකාරාර්ථයක් ඕන. මොකෙන්ද උපකාරාර්ථය ඕන? ධර්ම ශ්‍රවණය තුළ. එච්චර උපකාරයක් ලැබෙන්නේ නැහැ ප්‍රඥාව මෝරන්න. ඒක ප්‍රඥාව ධර්ම ශ්‍රවණයෙම මෝරවන්න බෑ පරිපූර්ණ වශයෙන්. එහෙම කරපු අයත් නැහැ, එහෙම කරන්නත් බෑ. කවදාවත් එහෙම කරන්න බෑ. එතකොට ඇයි අපිට එහෙම කරන්න බැරි? එහෙම කරන්න බැරි අපේ ප්‍රඥාව ගොඩාක්ම දුර්වලයි වර්තමානයේ. දැන් බුද්ධ ශාසනය ඇතුලේ මුල් බුදු සමයේදී භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටිය මුල් කාලෙදී සමහර ස්වාමීන් වහන්සේලා එකම එක දේශනාවකින් මඟඵල අවබෝධය කරා ගිය බව ඇත්ත. ඇයි? උන්වහන්සේලාට තිබෙන්නේ නොමේරු ප්‍රඥාවක් නෙමෙයි, මෝරපු ප්‍රඥාවක්. මේ ප්‍රඥාව කියන්නේ දැනුමට නෙමෙයි. සමහර ඉස්කෝලවල ගහලා තියෙනවා පඤ්ඤා නරාණං රතණං කියලා. සමහර විශ්වවිද්‍යාලවල ලෝගෝ එකේ තියෙනවා පඤ්ඤායේ පරිසුජ්ජති කියලා. නමුත් විශ්වවිද්‍යාලය ළඟට ගියාට පස්සේ තියෙනවා ප්‍රඥාවෙන් පිරිසුදු වීමක් නැහැ කියලා. කාලබල වෙච්ච, කනස්සල්ලටපත් වෙච්ච, ඇතුළ ගිනි තියාගත්ත අය ඉන්නේ. ඒතර මම මේ කතාව කියන්නේ මාත් විශ්වවිද්‍යාලෙ ගිය මිනිස්සෙක් විදියටයි. ප්‍රඥායේ පරිසුජ්ජති කියලා විශ්වවිද්‍යාලේ තියෙනවා නිල ලාංඡනි. ඒකෙන් මොකක්ද තියෙන්නේ? ප්‍රඥාවෙන් පිරිසුදු වෙයි කියලා. නමුත් විශ්වවිද්‍යාලෙන් ප්‍රඥාව ලැබෙනවද? නැහැ. විවිධ දැනුම් කොටනාස ලැබෙනවා, බුද්ධි මට්ටමට ආමන්ත්‍රණය කරනවා. ප්‍රඥාව කියන්නේ එකට නෙමෙයි. ධර්මයේ යෙදිච්ච පදයක් කිසිම දෙයක් තේරුම් නැතුව ගහපු එක කමක් නැහැ ඒකට. ඒගොල්ලෝ ප්‍රඥාව කියලා අදහස් කරන දෙයක් ඇතිනේ. පඤ්ඤා නරාණං රතණං ප්‍රඥාව මෙනික කියලා කියනවා සමහර පාසල්වල නිල ලාංඡනවල තියෙනවා. නමුත් පාසලෙන් ප්‍රඥාව හම්බෙනවද? නැහැ. ඇයි? ප්‍රඥාවෙන් දැනුම හම්බෙන්නේ, මේ පාසලෙන් දැනුම හම්බෙනවා. බුද්ධියට ආමන්ත්‍රණයක් ලැබෙනවා පාසලේ. නමුත් කවදාකවත් පින්වත්නි ප්‍රඥාවට ආමන්ත්‍රණය ලැබෙන්නේ නැහැ. ඒතර නොමීරු ප්‍රඥාව මෝරණ දේ මොකක්ද? ධර්ම ශ්‍රවණේ. එකම බණක් හරි හැමදාම හඬ. ඒක ප්‍රඥාවට උපකාරයක් මිසක් ඒක ප්‍රඥාව නැසෙන්න උපකාරයක් නෙමෙයි. නිර්මල බුද්ධ වචනයට සාධනීය දේශනාවක් දවසට එකවරක් හරි අහන්න. ඒ දේශනාව අහගෙන ඉන්නකොට නිවීමක් තියෙනවා. දැන් මට මතකයි එක මහත්තයෙක් හිටියා. එයා මේ පොඩි රේඩියෝ එකක් තියාගෙන බණ යන නාලිකාවක්ම අහගෙන ඉන්නවා. මම දැක පැහැදිලි වෙනසක්. කතා බහ කරද්දි වෙනස්. එයා හිතන පතන විදිය වෙනස්. බුදුරජාණන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරවයක් තියෙනවා. ඊට පස්සේ එයා ඒකෙන් අයින් වුණා ටික කාලයක්. මොකක් හරි හේතුවක් නිසා යට අයින් වෙන්න ඇති. ඊට පස්සේ රේඩිය එක කැඩිලා හරි යාර මොකක් හරි වෙලා මට කිව්වා මට දැන් දේශන අහන්න නැහැ කියලා. ඒ අහන්න නැති කාලේ මම එයා හොඳට විමසුවා. පැහැදිලි වෙනස්. අර දේශනාව අහනකොට ඇති වෙච්ච සංසුන්කම, උපසමය, අර කෙලෙසුන්ගේ නිද්‍රාව පශ්චාත් කාලේ යාට තිබෙන්නේ. බුදුරජාණන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, මාර්ගයේ කෙරෙහි, ප්‍රතිපත්තිය කෙරෙහි ඇති වෙච්ච අර අසීමිත ශ්‍රද්ධානුසාරීකම එයා තුල දකින්න ලැබුණේ නැහැ. එනම් දේශනාව තුලදීම අපිට යම්කිසි නිවීමක් ඇති වෙනවා. හැබැයි ඒක අර දේශනාවෙන් ප්‍රඥාවට ආමන්ත්‍රණය කරන්න ඕනේ. එනම් ප්‍රඥා නොමේරු ප්‍රඥාව මෝරන්ට උපකාරාර්ථය මොකද්ද? නොමේරු ප්‍රඥාව මෝරන්ට තියෙන උපකාරාර්ථය තමයි මොකද්ද පින්වත්? ධර්ම ශ්‍රවණය. පුළුවන් තරම් බණහන්. එතකොට දරුවෝ කියයි සමහර විට, ඇයි ඔය කොයි වෙලෙත් TV එක දාගෙන බණහන්නේ? ඇයි ඔය කොයි වෙලෙත් ඉන්ටර්නෙට් එකේ බණහන්නේ? ඇයි ඔය කොයි වෙලෙත් YouTube එකේ දේශනා හොයන්නේ? එතකොට කියන්නේ නෑ මං ඉතින් නිකන් අහගෙන ඉන්නවා කියලා කියන්නේ. එයාට උත්තර බඳින්න යන්න එපා. ප්‍රඥාව මෝරන්නේ ධර්ම ශ්‍රවණින් කියලා. මොකද සමහරට ආව නවත්තයි මානසික රෝහලක ගිහින්.
එච්චරම ප්‍රඥාව මොට වෙච්ච සමාජයක් තියෙන. ධර්මාර්ථය ඇතුලේ යම් කෙනෙක් ශක්තිමත් වෙනවා නම් ඒක මානසික ව්‍යාධි තත්ත්වයක් විදිහට සලකන මට්ටමට සමාජයේ පහළ වෙලා තියෙනවා. ධර්මයක් ඇතුලේ පිළිවෙත් පුරාගෙන යනවා නම් ඒක ඉතා අනවශ්‍ය දෙයක් කියලයි අද සමහර අය හිතන්නේ. ඒ කාලේ මේ සංඝයා පැවිදි වුණාම සමහර මිනිස්සු එක බමුණෙක් ඇවිල්ලා අර තරුණ හාමුදුරුවරු ඉන්න තැන බොහොම පිළිවෙලට ඇවිල්ලා අර වයසක කෙනෙක් අවුරුදු 70ක විතර එයා ඇවිල්ලා අර හාමුදුරුවන්ට කියලා තියෙනවා අනේ මේ තරුණ කොළු ගැටව ටිකන් යම් බුද්ධ ශාසනෙට පැහැදිච්ච කෙනෙක් නෙවෙයිනේ මේ තරුණ කොළු ගැටව ටික කසාවත දරාගෙන හිස මුඩු කරලා හොඳට තිබ්බ කොණ්ඩේ කපලා දාලා මේ කොළු ගැටව ටික අර හොඳට කසීසලු දරාගෙන හිටපු අයින් කරලා දාලා මෙන්න කහට රෙද්දක් පොරවගෙන අනී පව් මේ තරුණයෝ දැන් යාර හාඳුරුන්ට ඇහෙන්න කියනවා මේ තරුණයෝ ටික පව් ඇයි යා එහෙම කියන්නේ එයා කියනවා මේ තරුණයෝ ටික හරි පව් අනුකම්පා කරන්න ඕන කාම සැප විඳින්න ඕන කාලේ කාම සැපේට ගරහලා දුක බාර අරගෙන කාම සැපේ විඳින්න ඕන කාලේ කාම සැපේට ගරහලා දුක බාරගෙන අපරාදි මේ තරුණ කාලේ කාම සැපේටනේ වමනා කරන්නේ. තාරුණ්‍ය කියන්නේ කාම සැපේටනේ නැඹුරුව. නමුත් මේ තරුණිය මොකද කරන්නේ? හිස මුඩු කරලා මැටි පාත්‍ර අතට අරගෙන කහට වස්ත්‍රයක් දරාගෙන ගස් යට වාඩි වෙලා ඉන්නවා. එතකොට දැන් එයාට පෙනුනේ මේ බුද්ධ ශාසනයේ වැඩපිළිවෙල විශාල දුකක් විදියට. නමුත් එතකොට අර බුද්ධ ශාසනය යෙදෙන කෙනා දන්නවා හිත නිවෙන්ට නිවෙන්ට සිතුවිලි වල වේගය අඩුවෙන්ට අඩුවෙන්ට මහ පුදුමාකාර සැනසීමක් පුදුමාකාර සහනයක් තියෙනවා කියලා බුද්ධ ශාසනය මත එකතු වෙච්ච ශ්‍රාවකයා දන්නවා බුද්ධ ශාසනය මත එකතු වෙච්ච කෙනා ඒක දන්නවා එකතු නොවිච්ච කෙනාට මේක මහා දුක් සහිත ප්‍රතිපදාවක් විදිහට පේන්න පුළුවන් ඒ ලෝකේ හැටිනේ කෙලෙස් සහගත සත්‍යයා සැපේ සලකන්නේ දුක හැටියට දුක සලකන්නේ සැපේ හැටියට දැන් බලන්නකෝ අපේ කෙලෙස් බහුලත්වයට අපි සැප හොයාගෙන ගිහින් දුක නිමිද බාරගෙන තියෙන්නේ අද හොඳට ඕගලගේ ජීවිතේ විමසලා බලන්න සැපයද තියෙන්නේ දුකද තියෙන්නේ දුක තියෙන්නේ අපි කැමති සැපටද දුකටද කැමති සැපට අපි හොයාගෙන ගිය සැපද දුකද හොයාගෙන ගියත් සැප නමුත් සැප හොයාගෙන ගිය අපිට ලැබුණේ සැපද දුකද ලැබුණේ දුක අපි අභිනන්දනය කළේ සැපය හඹාගෙන ගිය සැපය අපි කාම භූමියේ මනාප වුණේ සැපයට ඒතර කාම මේ සැපය උදෙසා අපි රැකියා කළා වැඩ කළා දරුමල්ලු හැදුවා ගෙවල් දොරවල් හැදුවා ඉඩ කඩම් ගත්තා යාන වාහන ගත්තා දේපල නඩත්තු කර ඔක්කොම කළා අපි ගොඩාක් වැඩ අපි කළා හැබැයි ඔක්කොම කරලා අපිට අහිමි වුණේ දේ මොකද්ද හොඳට බලන්න සැපේ උදෙසා මෙච්චර වැඩ කරලා මම පුදුම වැඩ ගොඩන්නේ සැපේ වෙනුවෙන් අපි කළේ පියවර මේ අපේ සාමාන්‍ය කාමභෝගී ජීවිතය ඇතුළේ පියවරක් පියවරක් ගානේ සැපේ අපේක්ෂාවෙන් නෙමෙයිද බැල්මක් පවා සැපේ වෙනුවෙන් නෙමෙයිද බැල්මක් පවා එහෙනම් මතක තියාගන්න මේ පෘථග්ජන ලෝකේ බැල්මින් පවා සැපේ ගවේෂණය කරන්නේ නමුත් එයාට හිමි වුණේ උරුමය වුණේ මොකද්ද එයාට උරුමය උනේ දුක පින්වත්නි සැපේ නෙමෙයි එයාට උරුමය විදියට හම්බ වුනේ මොකද්ද දුක සැපේ අභිනන්දනය කරපු අපගේ උරුමය දුක උරුමය කියලා එකක් ලෝකේ කතා කරනවානේ මිනිස්සු හරියට උරුමය ගැන සංවේදී මේ තාත්තගෙන් පුතාට උරුමය එනවා පරම්පරාවෙන් උරුමය එනවා රටෙන් උරුමය එනවා අපිට හම්බුන උරුමය දුක පින්වත්නි හොඳට ඇතුළ විමසා බලන කෙනෙකුට විතරයි මේ කතාව තේරෙන්නේ අභ්‍යන්තරයේ විමසා බලන්න නැති කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඒතර එහෙම කියලා අපි කවදාවත් දුකට බැහැගන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ තරම් අපිට සැපයට පාර පෙන්නපු කෙනෙක් නැහැ. ඒතර දැන් එහෙනම් මතක තියාගන්න මේ සැපේ මතුවෙන්නේ සරුවාකාරයකින්ම සැපසෝමනස්සයක් මතුවෙන්නේ කුමක් මතද? සරුවාකාරයෙන්ම සුඛසෝමනස්සයක් අපිට මතුවෙන්නේ පින්වත්නි ප්‍රඥාව වෙදීම මත නම් ප්‍රඥාව යෙදෙන්න ප්‍රඥාව නැහැ නේ දැන් ඒකනේ අපි මුණ දෙන ප්‍රශ්නේ
එතකොට මේ ප්‍රඥාව මෝරන්න නම් උදව් ඕන. හරියට නොමීරු ලදරු එකක ළමෙක් වැඩෙනකොට වැඩෙන්න එළියෙන් උදව්වක් ඕන වගේ. එයා කෙලින්ම මව ළඟට යොමු කරන්නේ නැහැ. නිරෝගී දරුවෙක් විදිහට. ඇයි මෝරලා නැහෙනේ? මෝරණකම් අදීක්ෂණයක් යටතේ ඉතා ප්‍රවේසම් කරනවා. එන ඔගොල්ලෝ තියෙන දැන් තියෙන ප්‍රඥාව පරිස්සම් කරගන්න. ඒක මැරෙන්න පුළුවන්. ඒක නැසෙන්න පුළුවන්. ඒ ප්‍රඥාවට නැසෙන්න දෙන්න එපා. එතකොට මේ ප්‍රඥාව පරිස්සම් කරන්න තියෙන එකම දේ මොකද? දවසට එක බණක් හරි අහන්න පුරුදු වෙන්න. මොකද අපිට කාම සංඥාවටවත්, දෝමනස්සටවත්, තණ්හාවටවත්, නන්දියටවත්, රාගයටවත්, ඡන්දයටවත්, උපයයටවත්, උපාදානයටවත්, අබිනිවේෂයටවත්, අනුසයටවත් අපිට මේ මොහොතේ අපි ගනුගමනී කරන ජීවනචර්යාව ඇතුලේ අපිව ඇදලා දාන්නේ. ඇදලා දාන්නේ. විවිධ රූප, විවිධ ශබ්ද, විවිධ ගඳ සුවඳ, විවිධ රස පහස අපිව කාම සංඥාව පැත්තට, දෝමනස්සයට දෙපැත්තට අදිනවා. ධර්මය අපිව දෙපැත්තට අදින්නේ. ධර්මය අපව නිවා පරිස්සම් කරනවා. ධර්මය අපිව නිවල ප්‍රවේසම් කරනවා. ධර්මය. ඒතර ධර්මය ඇතුලේ අපව නිවා පරිස්සම් කරනවා. ධර්මය අපව නිවල සුරක්ෂිත කරනවා. එතකොට එහෙම ධර්මය අපිව සුරක්ෂිත කරද්දී ධර්මාර්ථය ඇතුලේ සුරක්ෂිත වෙන දක්ෂ ශ්‍රාවකෙක් වෙන්න. ඒ ශ්‍රාවකත්වයේ තුල දක්ෂ වෙන්න පින්වත් නී. දැන් භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ විදියට මේ ප්‍රඥාව ධර්ම ශ්‍රවණී තුලින් මෝරනකොට ඒ මෝරපු ප්‍රඥාව අපි ඊළඟ පියවරදී ඔසවා තබන්න ඕනේ. ඔසවා තබන්නේ කුමක් මතද? ඔසවා තබන්නේ සතර සතිපට්ඨානෙ මත. සිහිය පිහිටුවා ගැනීම මත. ඔසවා තබන්නේ සිහිය පිහිටුවා ගැනීම මත. දැන් හොඳට බලන්න අපේ ජීවිතේ අපේ සිහිය පිහිටවීම හරීම දුර්වලයි. සිහිය පිහිටපු එක හරි දුර්වලයි අපි. අපි සිහිය පිහිටුවා ගත්ත පිරිසක් නෙමෙයි. ඒතර අපේ සිහිය බොහොම දුර්වලයි. ඒකට දුර්වල වෙච්ච සිහියට කියන්නේ මුට්ටස් සතිය කියලා, මුලා වෙච්ච සිහිය. අපිට අරමුණේ මුලා වෙලා තියෙන එකයි අරමුණේ කෙලෙස් හැදෙන්නේ. අරමුණක් ගානේ කෙලෙස් උත්පාදනය වෙන මට්ටමක් තියෙන්නේ. ඒ කෙලෙස් විසින් තමයි ඔබව සංසාරයට යා කරන්නේ. ඉපදෙමින් මැරෙමින් යන ගමන කෙලෙසුන්ගේ උද්වේගයට ඇති වෙන එකක්. ඉපදෙමින් මිය යමින් යන මේ සාංසාරික ගමන කෙලෙස් විසින් ගොඩනගාපු එකක්. කෙලෙසුන් විසින් ගොඩනගපු තත්ත්වයක්. එතකොට මේ කෙලෙසුන් විසින් ගොඩනගාපු තත්ත්වයක් නම් අපිට තියෙන්නේ මේ අපි අනුගමනය කරන ජීවන රටාව ඇතුලේ පින්වත්නි අපට කිසිදු ආකාරයකින් රැකවරණයක් නැහැ. කිසිදු ආකාරයකින් පිළිසරණක් නැහැ. එහෙනම් මොකද අපි අරමුණක් ගානේ අපිට කෙලෙස් හැදෙනවා. ඒතර අරමුණක් ගානේ කෙලෙස් හැදෙන ප්‍රධාන දේ මොකද්ද? අරමුණක් ගානේ අපි තුල කෙලෙස් හැදෙනවා නම් ඒ අරමුණක් ගානේ අපි තුල කෙලෙස් හැදෙන්නේ කවර දෙයක් නිසාවත් නෙමෙයි පින්වත්නි. අරමුණක් ගානේ අපි තුල කෙලෙස් හැදෙන්නේ අරමුණේ සිහිය පවත්වන්න බැරි වෙච්ච එක. වර්තමාන අරමුණු ඇසුරු කරනකොට අපේ සිත අතීත සංස්කාරات ඇසුරු කරනවා. අනාගත සංස්කාරات මවා ගන්නවා. හරි වික්ෂිප්ත සිතක් අපිට තියෙනවා. එතකොට ධර්ම ශ්‍රවණිය තුල නොමීරු ප්‍රඥාව මෝරනකොට ඒ නොමීරු දරුවා කාලාන්තරයක් බාහිර අධීක්ෂණයක් යටතේ මෝරනකොට මෝරපු දරුවා තවදුරටත් නොමීරු ලදරු එකක තියාගන්න උවමනා කරන්නේ. එතකොට එයා ඊළඟට හම්බ වෙන්නේ කාටද? අම්මාගේ අතට. මව්පියන්ට හම්බ වෙන්නේ. එතකොට මව්පියන්නේ උරුමේ විදියට සලකාගෙන නඩත්තු කරලා කවල පොවල අන්දලා නාවල කරලා ලොකු මහත් කරලා උගන්නලා ජීවිතේ ඉස්සරහට යන්න උදව් කරනවා කෙලෙස් සහිත ලෝකේ. එතකොට දැන් අර නොමීරු ලදරු එකකින් දරුවා මෝරලා ඉවර වුණා මෝරනකොට දරුවා හම්බෙන්නේ අම්මට උරුමයේ විදියට. එතකොට යාගේ පිය උරුමයේ, මව් උරුමයේ විදියට යාට ලැබිච්ච දෙයක් තියෙනවා. අර ප්‍රඥාව ධර්ම ශ්‍රවණිය තුලින් මෝරනකොට ටිකෙන් ටික ධර්ම ශ්‍රවණිය තුල එයා මෝරනකොට ඒ ධර්මශ්‍රවණයේ තුල මෝරපු ලදරුවා හම්බෙන්නේ කාගේ ළඟටද? ධර්මශ්‍රවණයේ තුලින් මෝරපු ළමයා ඊළඟට හම්බෙන්නේ කාටද?
එයාව හම්බ වෙන්නේ අම්මා තාත්තට වගේ මෙන්න මේ විදිහට ප්‍රඥාව මෝරනකොට එයා එකතු වෙන්න ඕන පිය උරුමයට මාතෘ උරුමයට මොකද්ද පිය උරුමයේ ධර්මයේ පෙන්නන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පිය උරුමයේ මොකද්ද විහෙර විහාර ආරාම සංකීර්ණද අපෝ නැ පින්වත්නි ස්ථාන විහෙර විහාර ආරාම ඒවා පිය උරුමයේ හැටියට බුද්ධ ශාසනයේ පෙන්නන්නේ ඒවා පිය උරුමයේ නෙමෙයි එහෙනම් පිය උරුමයේ මොකද්ද පිය උරුමයේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ පිය උරුමයේ තමයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ විදිහට හොඳට විමසලා බලන්න සතර සතිපට්ඨාන සිහිය පිහිටුවා ගන්න පුළුවන් හැකියාව කැටකිරිල්ල ගැන උපමාව ගන්න දැන් කැටකිරිල්ල ඉන්නේ පස් යට දැන් පස් යට කැටකිරිල්ල ඉන්නකොට ඒ පස් යට ඉන්න කැටකිරිල්ල පස් ඇතුලේ ඉන්නේ කැටකිරිල්ල පස් යට ඉන්නකම් රැකෙනවා මේ කැටකිරිල්ලගේ වැඩිහිටි කැටකිරිල්ල කියනවා යන්නපා එළියට මේක තමයි උඹේ උරුමය කියලා පෙන්නනවා එතන මේ කැටකිරිල්ල ඉගිලිලා යනවා ඒතකොට ගිජු ලිහිණියට අහු වෙනවා ඒතකොට ගිජු ලිහිණියට අහු වුණාම මේ කැටකිරිල්ල කෑ ගහලා කියනවලු එම්බා ගිජු ලිහිණිය මම මේ විදියට උඹට අහු වුණේ මම පිය උරුමී භූමියේ හිටියේ නැති නිසා මගේ පිය උරුමී භූමියේදී නුඹට මාව හොයන්න බෑ කියනවා. හැබැයි මට පිය උරුමී භූමිය මග හැරුණා. ඒ පිය උරුමී භූමිය එම්බා කැටකිරිල්ල මට මග හැරුණ නිසායි උඹට අහුනේ. නැත්නම් උඹට මාව අල්ලන්න බෑ. එතකොට අර මාන්නක්කාර ගිජුලීනියා කියනවලු එම්බා කැටකිරිල්ල මොනවද මේ කියන්නේ? මගෙන් බේරෙන්න? මං වගේ ප්‍රතාපවත් ගිජුලීනියෙක්ගේ මේ පුංචිම පුංචි කැටකිරිල්ලක් බේරෙන්න? හරි. මං ඔබව අත්තරිනවා. ඒ අත්තරිනේ අභියෝගයට. මොකක්ද අභියෝගේ? මම අතහරින්නම් පුළුවන් නම් ගිහින් හැංගියා. දැන් බලන්න මේ අභියෝගේ. මම අතහරින්නම් පුළුවන් නම් ගිහින් හැංගෙන්න. මයින් බේරෙන්න පුළුවන්ද බලන්න මම මේ අභියෝගයක් කරන්න කියනවා. එතකොට අර ගිජුලිහිණියව කැටකිරිල්ල අතහරිනවලු. අතහැරියට පස්සේ අර කැටකිරිල්ල මොකද කරන්නේ? ගිහින් පස් යට සැඟවෙනවා කියනවා. ඒකනේ යාට පිය උරුමී භූමිය විදිහට සැලකුවේ. පස් යට සැඟ හැංගිලා පස්සින් පස් කැටින් ඔළුවට එළියට දා ඔළුව එළියට දාලා කියනවලු එම්බා ගිජුලීනේ දැන් පුළුවන් නම් මාව අල්ලන්න කියලා. පුළුවන් නම් දැන් මාව අල්ලන්න කියලා. එතකොට අර ගිජුලීහිනියගේ මාන්නක් කාලකමට වේගෙන් එනවලු තියුණු ඊතලයක් විද්දා වගේ වේගෙන් අර පස්ස ළඟට එනවලු. එනකොට මොකද කරන්නේ? ඒ එන සැනින් ගිජුලීහිනිය මොකද කැටකිරිල්ල මොකද කරන්නේ? පස් යට ඔළුව හංග ගන්නවා කියනවා. එතකොට අර වේගේ දරා ගන්න බැරුව අර ගිජුලිහිණිය අමාරු වැටෙන්නේ නැද්ද වැටෙනවා අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කෙලෙසුන්ට මේ අபிසංස්කාරයන් නිසා බැට කනකමට මේ කාමයන් නිසා බැට කනකමට කෙලෙස් නිසා බැට කනකමට කාමයන් නිසා බැට කනකමට ස්කන්ධ නිසා බැට කනකමට අபிසංස්කාර නිසා බැට කනකමට රැකවරණය සිහිය පිහිටුවා ගත්තකම සිහිය පිහිටුවා ගන්න බැරි වුණොත් පැවිද්දෙක් වුණත් අනාතයි පැවිද්දෙක්ගේ අභිමානී තියෙන්නේ වෙහෙර විහාර ගොඩ නැගීම මත නෙමෙයි දැන් සමහර පැවිදි වෙච්ච අය පවා ඉන්නවා ලොකුවට ඔළුවේ වැඩ කරන්නේ චෛත්‍යයක් හදන එක බෝධියක් බෝධිය රෝපණය කරන එක ඒව තමයි ලොකුවට වැඩ කරන්නේ ඒවා බුද්ධ ශාසනයේ නරක දේවල් නෙමෙයි නමුත් පැවිද්ද ඇතුළේ ඊට වඩා අර්ථයක් තියෙනවා ඉතින් මේ පැවිද්ද ඇතුලේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ අර්ථයෙන් මගහැරිච්ච කෙනෙක් සංස්ථාව තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඒතර ඒක සංස්ථාව හදන එකට බුද්ධ ශාසනයේ විරෝධයක් දක්වන්නේ. හැබැයි ප්‍රධාන වැඩේ කරගන්න ඕන නිස්සරණයට අදාළ අධ්‍යාත්මික ප්‍රවේශය. නිස්සරණයට අදාළ අධ්‍යාත්මික ප්‍රවේශය. දැන් කෙලෙසුන්ගේ උද්වේගය කොච්චර වැඩිද කියනවා නම් යම් කෙනෙක් දැන් වෘත්තීය වටිනාකම් වල ඉඳලා රැකී රක්ෂා කරලා ඉතින් ජීවිතේ මේ කාම සම්පත් වල තමන් බලාපොරොත්තු වුණු ආස්වාදේ නැහැ කියලා සමහර පැවිදි වෙනවා වර්තමානයේ. එතකොට ඒ එහෙම පැවිදි වෙනවා. ඊටාම සත්පුරුෂ ගුණධර්ම පුරාගෙන ඉන්න පැවිදි කණ්ඩායම ඉන්නවා. පන්සල් වලත් ඉන්නවා, ආරාම වලත් ඉන්නවා, කුටි වලත් ඉන්නවා, හැම තැනම ඉන්නවා. නැත්නම් ඔය අතර බොහෝම සුළු පිරිසක් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ අර්ථය අඳුනා නොගත් අය. දැන් සමහරවිට හොඳට රැකියා එහෙම කරලා වෘත්තීය වටිනාකම් වලත් ඉඳලා ඔන්න පැවිදි වෙනවා. හොඳට ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ ගුරු ඇසුර නැහැ. ගුරුවරයාට ධර්ම විනය ඉගෙන ගන්න නැහැ. ඇයි තියෙන්නේ? පටු අරමුණු ටිකන්නේ.
ඊට පස්සේ මොකද කරන්නේ? කොහේ හරි ඉඩමක් අරගෙන හරි ඒ ඉඩමක් අල්ලගෙන හරි ඊට පස්සේ මොකද කරන්නේ? අර හොඳට මේ සංස්ථාවක් හදන්න පටන් ගන්නවා. ඒතකොට මේ සංස්ථාව හදනකොට ගුරු ඇසුරකුත් නැහැ, ධර්මීය තුල හුරුවකුත් නැහැ, ධර්මීය තුල අර ශික්ෂණයක් නැහැනේ. ගුරුවරයාත් ප්‍රතික්ෂේප කරනවා සමහර අය. ඇයි අර ගුරුවරයා ධර්මීය තුල හික්ම වුණකොට එයාගේ ධර්මීය තුල දියුණුව කරන්න නෙමෙයි උමනාව තියෙන. එයාගේ වෙන රොඩු ටිකක් ඔළුවේ තියෙනවා. ඊට පස්සේ ඔන්න සංස්ථාව හදන්න ගන්නවා. ඊට පස්සේ ඒක තමයි ඔළුවේ වැඩ කරන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළේ නිස්සරණයේ පිණිස අවශ්‍ය සීල සමාධි ප්‍රඥාව ගැන එයා දන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ, ඒකට එයාට උමනාවකුත් නැහැ. එතකොට මේ සීල සමාධි ප්‍රඥාව මග හැරුණාට පස්සේ එයාට මතුවේ මොකද්ද? සංස්ථාව. එයා හැප්පෙන්නේ ගඩොල් එක්ක, වැලි එක්ක, සිමෙන්ති එක්ක හැප්පෙන්න ගන්නවා. එතකොට ගඩොල් වැලි සිමෙන්ති එක්ක හැප්පෙන්න ගත්තට පස්සේ එයාට අර ආර්යෂ්ටාංගික මාර්ගයේ මතින් කෙලෙස් අරුබුදේ සමනය කිරීම පිණිස එයා ඉස්සරහ තියෙන අභියෝගයේ කෙලෙස් ටික විදිහට එයා සලකන්නේ. අභියෝගයේ විදිහට සලකන්නේ ගඩොල් වැලි සිමෙන්ති. ඊට පස්සේ ගඩොල් වැලි සිමෙන්ති වලින් නිර්මාණය කරන දේ තමයි එයාට අභියෝගයේ විදිහට පේන්නේ. ඒක පස්සේ දුවනවා. ධර්මී මග හැරිනවා. එහෙම පැවිද්ද ඕන තරම් අන්තර්ජාලය ඔයගොල්ලන්ට හම්බ වෙනවා ඇති. ඒ එහෙම අය ගොඩාක් දෙනෙක් ඒගොල්ලෝ ධර්මයේ හරියට ඉගෙන ගන්න නැහැ. ගුරුවරයා තුලින් ශික්ෂණයක් ලැබලා නැහැ. එතකොට මේ වගේ පැවිද්ද, ඒ කියන්නේ ඒ වගේම ගෘහස්ත කාමභෝගී ජීවිතය තුළ බොහෝ අද්දකීම් තියෙන කෙනෙකුත් එහෙමනම් පින්වත්නි, මේ ගිහි ජීවිතය තුළින් අපි ඕනම වෙලාවක අමාරු වෙටෙන්න පුළුවන්. අපේ ප්‍රධාන දේ සංස්ථාව හදන එක නෙමෙයි, අපේ ප්‍රධාන දේ సంతානිය හදන එක. සංස්ථා හදන්න වෙලාවක් නැහැ. හදපු සංස්ථාවලට මොකද්ද උනේ? අනුරාධපුරේ තිබ්බ ලෝවමහා ප්‍රසාදේ කෝවද? අනිත්‍ය වෙලා ගියා. ඒ අනිත්‍යතාවයේ දකිමින් දකිමින් Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා ගැඹුරු අවබෝධයක් පැත්තට අපි ක්‍රමානුකූලව එකතු වීම විනා අපිට මේ වෙලාවේ කිසිම විකල්පයක් නැහැ. මේ වෙලාවේ අපිට කිසිම විසඳුමක් නැහැ. ඒ නිසා පින්වත්නි, පුළුවන් තරම් ජීවිතය ඇතුලේ අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකයෙක් වෙන්න. ඒ දක්ෂතාවයේ විසි වුණොත් ජීවිතෙන්, ඒ කියන්නේ දක්ෂතාවයේ අපෙන් මග හැරුණොත්, ඒ දක්ෂතාවයේ ගිලිහිලා ගියොත් අපි අනාථ වෙනවා. එතකොට අර මේ ධර්ම ශ්‍රවණී තුල ගැඹුරු බුද්ධ වචනය පිළිබඳ විමර්ශනය කරන්න එයාට එයා තුල අර මෝරපු ප්‍රඥාව ඔසවා තබන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙ මත. හොඳට සිහිය පිහිටවා ගන්නවා. එතකොට සිහිය පිහිටවා ගත්තම මොකද්ද වෙන්නේ? වර්තමාන අරමුණේ කෙලෙස් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳට සිහිය පිහිටවාගෙන අරමුණු පරිහරණය කරන්න. දැන් බුද්ධ ශාසනයේ ඔබට කවදාවත් කියන්නේ නැහැ අරමුණු පරිහරණය කරන්න එපා කියලා. කවදාවත් බුද්ධ ශාසනය එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ කොතනකදීවත් කියන්නේ නැහැ පින්නත මේ අරමුණුත් එක්ක හැප්පෙන්න කියලා. අරමුණු පරිහරණය නොකර හින්ද කියලා. ওই දෙකම කියන්නේ. අරමුණ පරිහරණය කිරීම තුලත් අරමුණේ හැප්පෙන එක ඇතුළෙත් අපි මුහුණ දෙනවා බරපතල අරබුදයක්. මොකද්ද? කාම සංඥාව එක පැත්තකින් නඩත්තු වෙනවා. දෝමනස්සේ අනිත් පැත්තෙන් නඩත්තු වෙනවා. මේ කාම සංඥාවයි දෝමනස්සේ දෙක නඩත්තු වෙන්න ගියාට පස්සේ කාම සංඥාව තුලත් දෝමනස්සේ තුලත් අපි නඩත්තු වෙනකොට ඒක ඇතුලේ කෙලෙස් අරුබුදයක අපි හිර වෙනවා. ඒ කෙලෙස් අරුබුදේ ඇතුලේ හිර වෙච්ච අපි පුදුම තරම් අනාරක්ෂිතයි. පොඩි අනාරක්ෂිතකමක් නෙමෙයි අපිට තියෙන්නේ. මහවිශාල අනාරක්ෂිතකමක්. එතකොට මේ අනාරක්ෂිතකමින් අපිව ගලවන්නේ කුමක්ද? පියවුරුමේ භූමිය සිහිය පිහිටුවා ගත හැකියි. අරමුණක් ගානේ සිහි මුලා වෙලා ඉන්න තාක්කල් අරමුණ ඇසුරු කරගෙන පින්නත් නී අපේ සිත කෙලෙස් අර්බුදයකට එකතු වෙනවමයි. හැම වෙලාවකම අර්බුදයකට එකතු වෙනවා. ඒ නිසා ඔගොල්ලෝ තුල බොහොම ලස්සනට සිත ඇතුලේ බලාපොරොත්තුවක් තියාගන්න කෙලෙස් අර්බුදෙන් මම වෙන් වෙන්න ඕන කියලා. ඒ කෙලෙස් අර්බුදෙන් සිත වෙන් වෙන්න ඕන කියලා සිත ලෑස්ති වෙනකොට සිත ක්‍රමානුකූලව කෙලෙස් එක්ක තියෙන ඇයි හොඳයිකම නවත්තන්න පටන් ගන්න. කෙලෙස් එක්ක ඇයි හොඳයිකම නවත්තනකොට පින්වත් නී ගමන නිමා වෙනවා. කෙලෙස් එක්ක ඇයි හොඳයිකම පවත්වන තාක්කල් විතරයි ගමන තියෙන්නේ. හොඳට බලන්නකෝ, විවාහය පවතින්නේ බිරිඳ ස්වාමී අතර සම්බන්ධතාවයේ සුසංයෝගය අඳුනා ගැනීම අවබෝධයෙන් යුක්තව ගියොත් විතරයි. දැන් ගොඩාක් ගෙවල් වල අරබුද ඇති වෙනවා නම්
ඒ අර්බුද ඇතිවෙච්ච හැම වෙලාවකම බලන්න ඇයි ඒ අර්බුද ඇති වුණේ කියලා. ඒ අර්බුද ඇති වුණ හැම වෙලාවකම ඔවුන් උන් අතර අවබෝධය ගිලිහිලා අන්‍යෝන්‍ය වශයෙන් ඔවුන් අතර ස්වාමියා බිරිඳ විදිහට ඇතිවෙන්න ඕන සුසංයෝගයේ ගිලිහිලා ඔවුන්ට ඔවුන් මගහැරිලා දෙන්නට දෙන්න මගහැරිලා. එතකොට මගහැරුණොත් මොකද වෙන්නේ? මගහැරුණොත් දීගය පවතින්නේ, විවාහය පවතින්නේ, විවාහය අවිච්ඡින්නව සුසංයෝගය පවතින්නේ, සුසංයෝගය පවතින්නේ. එතකොට එහෙම සුසංයෝගයේ පවතින්නේ නැත්තම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? එහෙම සුසංයෝගයේ පවතින්නේ නැත්තම් තියෙන ප්‍රශ්නේ තමයි වැඩි කාලයක් විවාහය පවතින්න විදියක් නැහැ. අන්න ඒ වගේ කෙලෙස්වල කෙලෙස් එක්ක තියෙන සුසංයෝගයේ පවතින තාක්කල් විතරයි සාංසාරික පරිදාහය. සාංසාරික අවිච්ඡින්න පැවැත්ම තීරණය වෙන්නේ. එතකොට කෙලෙස්වල සුසංයෝගයේ තියෙන්නේ කුමක් මතද? අරමුණේ මුලාවත් එක්ක. කෙලෙස්වල සුසංයෝගයේ පවතින්නේ අරමුණේ මුලාවත් එක්ක. එතකොට අපිට තියෙනවා අරමුණේ මුලා වෙච්ච කමක්. අපි හැම කෙනෙක්ගේම ජීවිතය ඇතුලේ තියෙනවා අරමුණේ මුලා වෙච්ච කමක්. ඒකයි අපේ සිත මෙච්චර කෙලෙසුන් ආයාචනා කරන්නේ. එතකොට අරමුණේ මුලා වෙච්ච හැම වෙලාවකම රූපාරම්මණී තුල කෙලෙස් අරබුදේ මත පැටලෙන එක නවත්තන්න බෑ. හැම වෙලාවක මෙයා තුළ මොකද වෙන්නේ? කෙලෙස් අරබුදයත් එක්කයි යා වාසය කරන්නේ. හැම වෙලාවක මෙයා කෙලෙස් අරබුදේ මත පැටලෙනවා. එතකොට අරමුණ මත මුලා වෙලා තින්න තාක්කල් තමයි කෙලෙස් අරබුදේ මත පැටලෙන. කෙලෙස් අරබුදේ තියෙන තාක්කල් තමයි සාංසාරික ගමන. ඉපදෙමින් මැරෙමින් යන ගමනේ ජරාව, මරණය, ශෝකය, පරිදේවය, දුක, දෝමනස්ස, කායික පීඩා, මානසික පීඩා ඔක්කොම දුක පින්වත්නි කෙලෙස් අර්බුදේ නිසා. යම් වෙලාවක සිහිය පාවිච්චි කර කර පාවිච්චි කර කර අරමුණ පෙළන්නේ නැතුව, ඒ කියන්නේ හොඳට මතක තියාගන්න, බුද්ධ ශාසනයේ අරමුණ මත පිත පෙළන්නේ. බුද්ධ ශාසනයේ අරමුණට අභියෝග කරන්නේත් නැහැ. ඇස් තිබ්බාම රූපාරම්මණ මුණ ගැහෙනවා. රූප නිමිත්ත චක්කු ප්‍රසාදේ මත හැපෙනවා. ආලෝක එහෙම එකට උදව් කරනවා. රූපාරම්මන චක්කු ප්‍රසාද රූ මේ වර්ණ සටහන චක්කු ප්‍රසාදේ මත හැපෙන එක පරණ හේතුඵල ධමෙන් හැදිච්ච එකක්. මොකද හැ ඉපදිලානේ තියෙන්නේ. පරණ කෙලෙස් නිසා හැ ඉපදිලායි තියෙන්නේ. නිසා මේ රූප බලන එක අපි නවත්තන්නේ. ඒ නිසා අපි කැලෑවලට යන්න උවමනා කරන්නේ. හුදෙකලාව අවබෝධයට බරයි තමයි. නමුත් පින්වත්නි හුදෙකලාව අවබෝධයට බර වුණාට අපි අරමුණු පෙළන්න ඕනේ. අරමුණු ඇසුරු කරගෙන අපි විඩාවටපත් වෙන්න ඕනේ. අරමුණු පදනම් කරගෙන අපි අමුතු කනස්සල්ලක් හදාගන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕන? අපි කරන්න ඕන එක දෙයක්. මොකද අපි කරන්න ඕන? අපි කළ යුතු එකම එක දෙයක් තියෙනවා. ඒ කළ යුතු එකම එක දේ තමයි පින්වත්නි, අපි පුළුවන් තරම් අරමුණු පරිහරණය කරද්දී සිහිය පිහිටවා ගන්න හැකියාව මතු කරන්න ඕනේ. එතකොට තමයි අර නොමේරු ප්‍රඥාව නොමේරු ප්‍රඥාවෙන් මෝරපු ප්‍රඥාවට ආපු තැන මෝරපු ප්‍රඥාව මත ඔසවා තබන්න පුළුවන්. ප්‍රඥාව ඔසවා තබන්න පුළුවන්. එතකොට ඔසවා තබනකොට තමන්ගේ අභ්‍යන්තරේ පේන්න ගන්න. දැන් ඔයගොල්ලෝ දේශනාව මුලදීම මම එක දෙයක් කිව්වා. මොකද්ද? දේශනාව මුලදී මම ඔබට කිව්වා එක දෙයක්. ඒ තමයි පින්වත්නි ගොඩාක් දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නය තමයි, බහුතරයක් දෙනෙක් මුහුණ දෙන අර්බුදය තමයි, ඒ ගොඩාක් දෙනෙකුට තේරෙන්නේ නැහැ තමන්ගේ ඇතුළාන්තය තුළ පවතින කෙලෙසුන්ගේ ස්වરૂපය. ඔන්න ඉදිරි ප්‍රඥාව ඔසවා තබනකොට බාහිර ලෝකෙ නෙමෙයි, එයාට එයාගේ ඇතුළාන්තේ පේන්න ගන්නවා. බාහිර ලෝකෙ නෙමෙයි, එයාගේ ඇතුළාන්තේ පේන්න ගන්නවා. එතකොට ඇතුළාන්තේ පේනකොට මොකද්ද වෙන්නේ? එයාට ඇතුළාන්තේ පේනකොට දැන් එයාට එයාගේ ඇතුළ පේනවනේ. එයාට එයාගේ ඇතුළාන්තේ පේනකොට හොඳට අඩුව පේනවා. යම් අඩුපහඩුවක් හරිම සියුම් නම් ලොකු අධීක්ෂණයක් ඕනේ ඒක හොයන්න. එතකොට තමන්ගේ ඇතුළ බලාගෙන ඉන්නකොට
විවිධාකාර කෙලෙසුන්ගෙන් තමන්ගේ අභ්‍යන්තරයේ බැටකන බව දැනෙන්න ගන්නවා. විවිධාකාර කෙලෙසුන්ගෙන් අභ්‍යන්තරය අරබුදේ වැටි ඇති බව පේන්න ගන්නවා. නොයෙක් නොයෙක් ආකාරයේ කෙලෙසුන්ගෙන් අභ්‍යන්තර සිත විඩාවට පත්වී ඇති බව පේන්න ගන්නවා. පේනකොට ඒ පේන සිත තමයි කුසලය. කුසලය කියලා අමුතුවෙන් යා හඹාගෙන ගියේ නෑ මුකුත්. කුසලය කියලා අමුතුවෙන් ගවේෂණය කළේ නැහැ කිසිවක්වත්. කුසලය කියලා එයා දැක්කේ, එයා ගවේෂණය කළේ තමන්ගේ සිතමයි. එතකොට තමන්ගේ සිත කාම සංඥාවලින් බැටකන බව, දෝමනස්යෙන් බැටකන බව, නොයෙක් නොයෙක් ආකාරයේ සිතුවිලි වලින් බැටකන බව, මේ විදිහට තමන්ගේ ඇතුළාන්තයේ බැටකන රටාව එයාට පේන්න ගන්නවා. ඒක ආකාරයේ කෙලෙසුන්ගෙන් තමන්ගේ ඇතුළාන්තයේ බැටකන බව තේරෙන්න ගන්නවා, පේන්න ගන්නවා. එතකොට මේ නොඑක ආකාරයේ කෙලෙසුන්ගෙන් ඇතුළාන්තයේ බැටකන බව දකිනකොට, බැටකන බව පේනකොට, එහෙම කෙලෙසුන්ගෙන් බැටකන බව යම් පුද්ගලයෙක් ඉතා මනවින් අඳුනා ගන්නකොට, ඒ කෙලෙසුන්ගෙන් බැටකන බව අඳුනාගත් කම කියලා කියන එක තමයි කුසලය. රාගය අකුසලය, රාගය ඇති බවට දැක්ක සිත කුසලය. ද්වේෂය අකුසලය, ද්වේෂය ඇති බවට දැක්ක සිත කුසලය. මෝහය අකුසලය, මේ වගේ මෝහයෙන් මම පෙළෙන බවට දැක්ක සිත කුසලය. අන්න සිහිය පිහිටවා ගත්ත කෙනා තුළ කුසලය උපදින්න ගන්නවා. බලන්න කොච්චර ලස්සනද. එතකොට යා කුසලය කියලා අමුතුවෙන් කොහේවත් එළිය ගිහින් කරන්න පටන් ගත්තද මොනවා හරි? මොකුත් කරන්න පටන් ගත්තේ නැහැ. එයා එළියට ගිහින් මොකුත් කරන්න පටන් ගත්තේ නැහැ. එයා බාහිරට ගිහින් මොකුත් කරන්න පටන් ගත්තේ නැහැ. එයාට තමන්ගේ ඇතුළාන්තයමයි පේන්න ගත්තේ. එතකොට තමන්ගේ ඇතුළාන්තයේ පේනකොට එයා මොකද්ද දැක්කේ? එයා එකම එක දෙයයි දැක්කේ, මෙබඳු කෙලෙසුන්ගෙන් බැටකන සිතක් මා තුළ තියෙනවා කියන එක විතරයි එයා දැක්කේ. මේ බඳු කෙලෙසුන්ගෙන් බැටකන සිතක් තියෙන බව විතරයි එයා දැක්කේ. එතකොට ඒ කෙලෙසුන්ගෙන් බැටකන බවට එයා දැකපු සිත කියන්නේ කුසලය. එහෙනම් කුසලය මතු කරගන්න ති කුසලයද අකුසලයද මතුවෙන්නේ ඇතුළාන්තේමයි. ධර්මයද අධර්මයද මතුවෙන්නේ ඇතුළාන්තේමයි. දැන් බුදුරජාණන් වහන්සේගෙන් එක වෙලාවක එක්කෙනෙක් ප්‍රශ්න කරනවා. රාගෝච දෝසෝච කුතෝ නිදානං. රාගෝච දෝසෝච කුතෝ, මොකද්ද මේ රාග දේශවලට නිදාණය? බුදුරජාණන් වදාලා රාගෝච දෝසෝච ඉතෝ නිදාන. ඇතුළෙමයි නිදාණය. එතකොට එයා අහනවා ඊළඟට, අරති රති ලෝම හංසෝ කුතෝජා. රතිය සහ අරතිය, ධර්මයට කැමැත්ත හෝ ධර්මයට අකමැත්ත. ධර්මයට අකමැත්ත අකුසලතාවේ, ධර්මයට කැමැත්ත කුසලතාවේ. එතකොට දැන් බැලූ බැල්මට අපිට පේනවා කුසලයේ අකුසලයේ කොහෙද මතුවෙන්නේ. අරති රති ලෝම හංසෝ කුතෝජා, අරතිය සහ රතිය කොතනද මතුවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. බුදුරජාණන් වහන්සේගෙන් විමසා ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේට උත්තරයක් දෙනවා. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ අනුදැනවදාලා අරති රති ලෝම හංසෝ ඉතෝජා, අරතිය හෝ රතිය එතනමයි මතුවෙන්නේ, ඇතුළෙමයි. එහෙනම් කුසලයේ කියලා එළිය හොයලා වැඩක් නැහැ. පින් කරගන්න එළිය ගොඩාක් උපකාරාර්ථයෙන් අනුග්‍රහ කරන්න, මානවවාදී වෙන්න, මනුස්ස ගුණ ධර්ම දියුණු කරන්න, ඒවා කරගන්න. ඒවා හොඳට කරගන්න. එතකොට ඒවා කරගන්න එකට බුද්ධ ශාසනය කවදාවත් විරෝධයක් දක්වන්නේ නැහැ. හැබැයි බුද්ධ ශාසනය අපට පෙන්වන බොහොම ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? ඇතුළාන්තයේ තුල දුර්වලකම අඳුනගන්න, දුර්වලකම දකින සිත කුසලතාවයේ විසයෙහි දකින්න. ඇතුළාන්තයේ හොඳට දකින්න, අඳුනගත්ත සිත කුසලතාවයේ විසෙහි දකින්න. එතකොට මේ කුසලතාවයේ විසෙහි දක්ෂ ශ්‍රාවකයෙක් නම්, ඒ කුසලතාවයේ විසෙහි දක්ෂ ශ්‍රාවකයා විසින් අභ්‍යන්තර ප්‍රත්‍ය හොඳට විමසා බලන්න ඕන. එතන අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලනකොට එයාට දුර්වලතාවයේ අකුසලයේ විදිහට පේනවා. ඒ දුර්වලතාවයේ අඳුනගත්ත සිත ඒක සාධාරණීකරණය කරන්නේ නැතුව,
අපිට වෙලා තියෙන ගොඩාක් වෙලාවට අපි කුසලය අපි අතුලාන්තේ අකුසල දකින්නකොට ඒවා සාධාරණීකරණය කරනවා. රාගය උපදිනකොට රාගය ඉපදිච්ච මේ නිසා, ඒ නිසා, අර දේ නිසා, මේ දේ නිසා කියලා අර රාගය උපදිනකොට ඒක අපි සාධාරණීකරණය කරන්නයි හුරු වෙලා තියෙන්නේ. නමුත් බුද්ධ ශාසනය ඇතුලේ කවදාවත් අපි රාගය සාධාරණීකරණය කරන්නේ නැහැ පින්නත්. අපි රාගය සාධාරණීකරණය කරන්නේ රාගේ රාගේ විදිහට දකිනවා. ඒ දැක්ම තමයි කුසලය. තමන්ගේ අභ්‍යන්තර අඩුව දකිනකම අඩු පහඩු නැතුව පැහැදිලි ලෙස පිරිසුදු ලෙස මේ ඉරපායා ඇති වෙලාවක යමක් දකිනවා වගේ පැහැදිලිව දකින එක අඩු පහඩුව ඒක යට කරන්නේ නැතුව ඒක සාධාරණීකරණය කරන්නේ නැතුව තමන්ගේ සිත ඒ සිතේ ස්වභාවයේ ඒ ස්වභාවයෙන්ම අඳුන ගන්න එක තමයි කුසලය. අන්නේ කුසලය අපි මතු කළොත් ඒක එතන අපි දක්ෂ වුණොත් අපි නොබෝ කාලෙකින් මඟඵල අවබෝධය කරා යනවා. අවබෝධය අපිට ගොඩක් දුර නෑ. එබඳු අවබෝධාත්මක දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා අද මේ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා. පින්වත්නි අද මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම විශේෂයෙන්ම මේ හිරු නාලිකාවේ රෙනෝත් සිල්වා මැතිතුමන් ප්‍රදාන සියලුම පින්තුන්ට ලක්වාසි ලෝකවාසි ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස වේවා කියන අදිෂ්ඨානින් අපි දේශනාව සමාප්ත කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා